ඔබත් කාර්යාලයේදී හිංසනයට ලක්වනවාද? මහමගදී වගේම බොහෝ විට කාර්යාලය තුලදීත් කාන්තා ඔබ හිංසනයට ලක්වන අවස්ථා ඕනේ තරම් ඇති. ඒත් ඔබ නීතිය හරියට දන්නවා නම් තවදුරටත් හිංසනයට ලක්විය යුතු නෑ. ඉතින් ඒ ගැන දැනුවත් වෙන්න ඔබට මේ කාරණා ටික වැදගත් වේවි. කාන්තාවක් ඇගේ කැමැත්තකින් තොරව වැළඳ ගැනීම, ඇඟට හේතු වීම, තට්ටු දෙමීම, මිරිකීම විතරක් නෙවෙයි. කෙනිත්වීමක් වුවත් දණ්ඩ නීති සංග්‍රහයේ 345 වන වගන්තියට අනුව ලිංගික හිරිහැරයක්. බරපතල වැඩ සහිතව හෝ රහිතව වසර 5ක් සිරගෙට යවන්නත් නීතිය අනුව පුළුවන්. ඒ අප්‍රසාදජනක සමීප වීම කියන කරුණ යටතේ. සමහර අය කාර්යාලයේදී කාන්තාවන්ව අපහසුතාවයට පත් කරන්න විවිධ දේ කරනවා. කුණුහරප හෝ ඒවා ඇඟවෙන අයුරින් විහිළු කිරීම, කොණ්ඩෙන් නැදීම, ඇඳුමින් නැදීම, බලින් පින්තූර ගැනීම වගේ දේවල්. මෙයින් කාන්තාවන් ශාරීරිකවත් මානසිකවත් හිංසාවකට ලක්වනවා. ඒ වගේම සමහරු කාර්යාලය තුළදී කාන්තාවන්ව බියවත්තනවා. ඒකට කියන්නේ අයුතු අවහිරය කියලා. කාන්තාවකට කතා කිරීමට නුසුදුසු වචන පවසනවා නම් එහෙම අවස්ථාවකත් නීති ඉදිරියට යන්න ඔබට අයිතිය තියෙනවා. සමහරු දුරකථනයෙන් කතා කරලා අසභ්‍ය වචනවලින් විහිළු කරනවා. මේ ක්‍රියා නිසා කාන්තාවක් ලිංගිකව අපහසුතාවයට පත්වුණා කියලා ඔප්පුනොත් නීතියෙන් දඩුවම් කරන්න පුළුවන්. ඒ වගේම මහමගදී දිව දික් කිරීම, ඇඟිලි දික් කිරීම වගේ දේවල් අබිනින් ප්‍රකාශ කළත් ඒකත් වරදක්. අවයව ප්‍රදර්ශනය කිරීම, දුරකථන කෙටි පණිවිඩ, ඊමේල් මගින් හෝ සමාජ මාධ්‍ය භාවිත කරමින් කාන්තාවන් හිංසනයට පත්කරන අවස්ථාවලදීත් නීති ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ නිසා කාන්තාවක් විදිහට ඔබ රටේ පවතින නීතිය පිළිබඳව දැනුවත්ව සිටියොත් ඔබේ අභිමානය සහ ගෞරවය ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න පුළුවන්.